රටක තිරසර සංවර්ධනයේ සඳහා නාගරික සංවර්ධනයේ සේම ග්‍රාමීය සංවර්ධනයේ කියන කාරණයත් අත්‍යවශ්‍යම සාධකයක්. වසර ගණනාවක් මුළුල්ලේ නාගරික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරපු අපි දැන් ග්‍රාමීය සංවර්ධනය පිළිබඳවත් අවධානය යොමු කරනවා. අපි මේ සූදානම් වෙන්නේ පහුගිය කාල සීමාව තුලම නාගරික සංවර්ධනය පිළිබඳව සේම ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව කළ සාකච්ඡාවේ ප්‍රතිඵල මේ වෙනකොට ජනතාව අතට පත්වන්නට නියමිතද යන්න පිළිබඳව සොයා බලන්නට. මේ අපි ඒ පිළිබඳව කරන සොයා බැලීමක් සබරගමුව පළාතේ. එන්න අපි යමු තිරසර සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව කියන දේ කරනවද කියලා හොයලා බලන්න. सपेरी गमक संवर्धन वेडपिलिवेले अटते दिवेन पुराम संवर्धन व्याप्रिती रसा क्रियात्मक वनवा कैगल दिस्ट्रिक के अरनायक पमनक ग्रामीय व्याप्रिती देधास एकसेतिस हता क्रियात्मक वनवा मेया तुरीन तव इतरी वैत्ते व्याप्रिती दहयाक वितराई मेसियाल लवेनुवेन रुप्याल मिलेन एकदहास एकसे हतलिस हयाक वै केरनवा मावनेल्ल हेवादिवेल महागम मार्गे कापटतुरा संवर्धने किरीमद मेदिनवल सिदुवनवा किलोमीटर देकाय दशम हतरक दुराक मेसे संवर्धने किरीमेन हेवादिवेल वेलिकंद महागम गब्बलादी गम्मान रसक जनतावट सित सलसिनवा මේ කරන වැඩෙන් ඔබට පොඩ්ඩක් වතුර සැපීමත් කරනවන්න ලොකු දෙයක්. ඉතාමත්ම වටිනා දෙයක් අපේ ගමට. මේ අතර කිරිවැල්ලා පිටිය ඉරියගොල්ල මාර්ගයේද කාපටතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. මාර්ගයේ කිලෝමීටර් 4කට ආසන්න දුරක් මෙසේ සංවර්ධනය කිරීමට නියමිතයි. මෙවැනි සංවර්ධන ව්‍යාපෘති තුලින් දහස් සංඛ්‍යාත පිරිසකට සෙත සැලසෙනවා. පාර හදන එකනම් හොඳයි. නමුත් පාර හදුවට කාණු නෑ. කාණු ටික දැම්මම නම් මේ පාර කඩාන යන අර බල්ල හැදියා සීරම ගැලවිලා ගිහිල්ලා. කිසිම ලෙඩෙක්වත් ගෙන යන්න බැරි පාර වටේටම කැලා තිබ්බේ. කිසියම් ආණ්ඩුවකින් අපිට කාර මේ පාර හදලා දුන්නේ නෑ. මේ මාවේ ඉහළ ජලපෝෂක ප්‍රදේශ වලට වැස්ස දවසට මේ මාර්ගය යට වෙනවා. එහෙම විච්ච දවසට මාවනැල්ල ඉඳන් හෙම්මාතගම ප්‍රදේශයට පාසල් වෙන දරුවන්ටත් හෙම්මාතගම ඉඳන් මාවනැල්ල ප්‍රදේශයේ පාසල් වෙන දරුවන්ටත් එදාට පාසල් දවස අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පාලම භාවිතා කරමින් Tamanගේ ගමන් බිමන් යන ජනතාවට රාජ්‍ය සේවය සඳහා යන පිරිස්වලට එදාට නිවාඩු දාන්න සිද්ධ වෙනවා. ඒට ස්ථිරසාර විසඳුමක් වෙනුවෙන් තමයි දෙවෙනපුරා ඉදිකරන ග්‍රාමීය පාලම් යටතේ සබර්ගමුවේ ජනතාවට සංවර්ධනය ප්‍රතිලාභත් කර දෙන්න මේ නව ග්‍රාමීය පාලම ඉදි වෙන්නේ. සීනක් කර තිබුණු පාලම අපි මේ රජයෙන් සැබෑ කරා කියන එක මම මේ අස්සයි මතක් කරනවා. ඉතාමත් වටිනා දෙයක්. ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට මේක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපි ඉදිකිරීම කටයුතු ආරම්භ කරේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ 24 වෙනිදා. අපි මේ පාලම ජනතාවට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා මේ මාස 31 වෙනිදාට ප්‍රථම. මේ පාලමෙන් දිග මීටර 30ක් ඕනෑම බරක් රැගෙන යාමට හැකියාවක් තියෙනවා. මේ මාවේ ජලයේ වැඩි වෙන දවසට වහරක්ගොඩ සහ බැමිනිවත්තේ ජනතාව ඔබම ඔබ සැරිසරුවේ බොහොම අපහසුවෙන්. ඒ විතරක් නෙවෙයි විටක ජීවිතයත් මරණයත් අතර දෝලණය වෙමින්. මට පිටුපසින් තියෙන මේ කුඩා පාලමෙන් තමයි ඔවුන් මේ ගම් දෙක අතර ඔබම ඔබ සැරිසරුවේ. නමුත් ඔවුන් අපේක්ෂා කළේ ඊට ඉහළින් ඔබ දකින මිලියන 72කට ආසන්න මුදලක් වියපැහැදම් කරමින් ජනතාව ඉදිරියට පත් කරන්නට නියමිතව තිබෙන මේ ග්‍රාමීය පාලම. ඒ තමයි ජනතාවගේ සැබෑ සංවර්ධනයේ අපේක්ෂාව. දැන් ඇත්තටම අපේ පන්සලේ හාමුදුරුවෝ පවා ඔය ගහගෙන ගියා. ඉතින් අවුරුදු 35ක් තිස්සේ ලිපි මගින් හැම කෙනාටම දැනුම් දීලා තමයි මේක පටන් ගත්තේ. හරියට දුක් වෙනවා මේ ළමයි ඉස්කෝලේ යන්න සපත්තු දාගෙන යන්න විදිහක් නැහැ. ඔයෙන් දියරි දියන්නේ ගියේ. ගමයට යන්න දෙන්න බැරුව තිබුණා ඒකට ගමයට. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වුණා. රජය මේ වෙන විට ග්‍රාමීය ආර්ථිකය නැන්වීම වෙනුවෙන් කරන සාධනීය පියවර හෙට දවසේදී තවතවත් ශක්තිමත් කිරීම සහ වේගවත් කිරීම අත්‍යවශ්‍යම කාරණයක්. එවිට හෙට දවසේදී මේ සමස්ත ප්‍රතිලාභ මුළු රටටම අත්වනවා නොඅනුමානයි.